මෙතුම අහන්න දැන් මේ කායේ කායානුපස්සේ විහෙරති. එහෙමයි ස්වාමී. එතකොට චitte චිත්තානුපස්සේ විහෙරති. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. ධම්මේ ධම්මානුපස්සේ විහෙරති යනාදි වශයෙන් මොකද්ද මේ එකම වචනේ දෙපා කියන එකේ තේරුම කියලා නේද? එහෙමයි ස්වාමී. ඔව් දැන් මෙන්න මෙහෙම දකින්න ඕන. දැන් කෙනෙක්ට මේ උතුම් ධර්මය අවබෝධ වුණාම එයා निराයාසයෙන් නිවන් මාර්ගයට පැමිණෙනවා. ධර්ම අවබෝධය තමයි නිවන් මාර්ග විවර වීම කියන්නේ. එතකොට එහෙමනම් අවබෝධය තුලින් වැඩෙන්නා වූ මාර්ගයක් මේ නිවන කියන්නේ. නැතුව මේ ලෝකේ පෙන්වන්න පුළුවන් මාර්ගයක් නැහැ නිවන් මාර්ග මෙන්න මේකයි කියලා එහෙම. ඒ නිවන් මාර්ග කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අවබෝධයෙන් කෙලෙස් නිවෙන ප්‍රතිපදාවට. එහෙනම් මේ ප්‍රතිපදාව යම්කිසි කෙනෙක් බලහත්කාරයෙන් අනුගමනය කරන්න ඕන එකක් නෙවෙයි. ඒ ප්‍රතිපදාව යථා භෝධිය තුලින් වැඩෙන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ගන්නවා අවබෝධය පූර්ණකොට. එහෙම නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනම වැඩනවා කියලා අමුතුවෙන් කරන්න එකක් නැහැ. අවිජ්ජාව නැසෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අවිජ්ජාව නැසෙනවා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙනවා කියන එක. ඒ ගැනත් අපි වෙනම දේශනාවක් කරමු. මේ ධම් කාරණා එකින් එක විග්‍රහ කරනවා. එතකොට මේකේ අර සමස්ත උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ යම ධාමි ඒ මනාව චිත්‍රය දර්ශනය වෙන්නේ එතකොටයි. දැන් දුක්ඛේ ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පරිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය අයං උච්චති විජ්ජා. එනං උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය මොහොතින් මොහොත වැඩෙනකොට අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කියලා කෘත්‍ය ඥානියන්ගේ මොකද වෙන්නේ? අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙනවා. එන ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙනකොට මොකද වෙන්නේ? එයින් ප්‍රත්‍යලා ලෝකෝත්තර සම්මා සංකප්ප වැඩෙනවා. ඔය විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි වෙනකන් ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කෙනෙක් මෝරා සත්‍ය ධර්මය අමෝරාට පස්සේ ඔහුගේ ජීවන චර්යාවත් ජීවන චින්තනයේ ඇති අංග 8ක්. ඒ අංග 8ේ ලක්ෂණවල තමයි ඒ අංග 8ේ ලක්ෂණ තමයි අපි දකින්නේ ලෝකෝත්තර ආරෂ්ඨාංග මාර්ගයේ හැටි. එතකොට ඒක ක්‍රමානුකූලව වැඩෙන්න ගන්න එකක් අවබෝධය තුලින්. එහෙමනම් අන්නේ අවබෝධය තුලින් නිවන් මාර්ග වැඩෙනකොට මොකද වෙන්නේ? කල්‍යාගේ ආරි ශ්‍රාවකයාගේ සිතෙහි හටගන්නා වූ ඒ ප්‍රඥාවෙන් යුක්ත සිහිය සම්මා සතිය. ඒ කියන්නේ රාගෙන් දේශෙන් මෝහෙන් වෙන්විය යුතුයි කියන සිහිය සම්මා සතිය. සංයෝජනයන්ගෙන් වෙන් විය යුතුයි සංයෝජන ශේකලිය යුතුයි කියන සිහිය සම්මා සතිය. මෙන්න මේ සම්මා සතිය ආකාර හතරකට පිහිටන. චත්තාරෝ සතිපට්ඨාන. මොකද්ද ඒ ආකාර හතර? සතිපට්ඨාන. සති කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටන. ආකාර හතරකට. මේ සියලු ධර්ම වැඩෙන්නේ මේ සියලු සමුදය ධර්ම පවතින්නේ ආකාර හතරක් උපකාර කරගෙන. ඒ ආකාර හතර තමයි දිට්ඨ මේ සමාවෙන්න කාය චිත්ත ධම්ම වේදනා. කාය චිත්ත ධම්ම වේදනා නැත්නම් ඔක පිළිවෙල හිම වෙන්න පුළුවන් කාය වේදනා චිත් කාය වේදනා චිත්ත ධම්ම කියලා. චිත්ත ධම්ම එහෙමයි. අපි හැම ගමුකෝ කාය වේදනා චිත්ත ධම්ම. මෙන්න මේ කියන ආකාර හතරට සිහිය පිහිටන්න පටන් ගන්නවා. අවබෝධ ධර්මඥානි වැඩුණොත් පද වශයෙන් අක්ෂර වශයෙන් ව්‍යංජන වශයෙන් ඒ අවස්ථාව දකින්න පුළුවන්කම ලැබෙනවා. ධර්මඥානි වැඩුණොත් අර්ථ වශයෙන් විතරයි පේන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානිය කියන එක වැඩෙනවා අහුට දැනෙනවා හැබැයි විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. අර ධර්මඥානියත් වැඩුණොත් ඉන්න පෙන්වලා දෙන්න පුළුවන් මේ තමයි කායානුපස්සන මේ අවස්ථාව තමයි චිත්තානුපස්සන මේ තමයි ධම්මානුපස්සන මේ තමයි වේදනානුපස්සන කියලා ඒ අනුපස්සන හතර වෙන වෙනම දක්වන්න පුළුවන්කම තියෙන ධර්ම ඥානෙ තියෙනන් විතරයි. ධර්ම ඥානෙ නැත්තම් ධර්ම අවබෝධය විතරක් නම් තියෙන්නේ පද වශයෙන් අක්ෂර වශයෙන් ව්‍යංජන වශයෙන් ඒ ලෝකෝත්තර ධර්මීය පෙන්වා දෙන්න උට හැකියාවක් නැහැ. හැබැයි ඔහු දන්නවා මාතුල මේ ආකාරයෙන් සම්මා සතිය වැඩෙනවා. එන සම්මා සතිය තමයි අර ආකාර හතරකින් වැඩෙන්නේ. ඒකට තමයි සතර සතිපට්ඨානිය කියලා කියන්නේ. එහෙනම් දැන් මොනවද ඒ ආකාර හතර?
කාය වේදනා චිත්ත ධම්ම ඔය හතර ඇසුරු කරගෙන තමයි සිත සංකාර උපද්දන්නේ සංකාර උපද්දන ක්‍රියාවලියේ මූලික උපකරණ හතර තමයි ඔය කාය වේදනා චිත්ත ධම්ම එහෙමනම් දැන් අපිට සිද්ධ වෙන්නේ මේ නිවන් මඟ වඩන්න කියලා අමුතුවෙන් ආයි කොහෙට හරි ගිහිල්ලා ඒ කියන්නේ දැන් ලෝකෙන් එතර වෙනවා කියලා කිව්වේ එකපාරටම ලෝකෙන් එතර වීමක් නෙවෙයි ලෝකයේ තුල ඉඳගෙනම ලෝකයේ පිළිබඳ තියෙන චන්දරාගේ දුරු කිරීම හොඳට තෝරගන්න නිවන් මඟ වඩනවා කියලා කියන්නේ ලෝකෝත්තර මඟ වඩනවා කියන්නේ කොහෙට මේ ලෝකයට අයිති නැති තැනකට ගිහිල්ලා කරන වැඩක් නෙවෙයි ලෝකයේ තුලම ඉන්න ඕන ඉඳගෙන ලෝක චන්දරාගේ නසන්න ඕන එහෙනම් මේ සිත නැමැති මේ මායයා මේ සංකාර උපද්දන මේ ක්‍රියාවලිය නිරුද්ධ කරන්න වෙන්නේ ඒ සිත නැමැති මායයා පරිහරණය කරන කාය වේදනා චිත්ත ධම්ම ඒවම ඇසුරු කරමින් ඒ තුලම වාසය කරමින් නැතු වෙන ක්‍රමයක් නැහැ තවත් ඔක සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ සිත දමණය කරන්න වෙන්නේ මේ සිතෙන්මයි එහෙනම් සිත කියන එක දෙපාරක් කිය වෙනවා සිත දමණය කරන්න වෙන්නේ සිත තුලින්මයි අන්න සිත දමණය කරන්න වෙන්නේ තමයි නිවන්ම අන්න බලන්න ඕන එහෙනම් අන්න ඒක තමයි විශ්මයජනක මේ ධර්මයේ තියෙන. ඒ කියන්නේ මේක සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැරි වැඩක් ඇයි ඒ? සිත දමණය කරන්න ඕන සිතම පරිහරණය කරමින් වෙන පරිහරණය කරන්න ගන්නෙ සිත දමණය කරන්න කාය පරිහරණය කළා හරියන්නේ එහෙම නැත්නම් සිත දමණය කරන්න වෙන වාරි උපකරණයක් ලෝකෙන් අරගෙන එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. යම් කිසි තාක්ෂණිකකින් යන්ත්‍රයකට හයි කරලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. සිත දමණය කරන්න පුළුවන් ඉන්නේ සිත තුලින්. එහෙනම් කායන් දමණය කරන්න කායන්ම යොදා ගන්න ඕන. වේදනා දමණය කරන්න වේදනාම යොදා ගන්න වෙයි. චිත්තය දමණය කරගන්න චිත්තම යොදා ගන්න වෙන්නේ. ධර්මය දමණය කරන්න ධර්මම යොදා ගන්න වෙන්නේ. හොඳට තෝරගන්න ඕන ඔක. එතකොට තමයි අර කායේ කායනුපස්සී විහෙරති කියලා කියන්නේ. එතකොට ඒ කය පරිහරණය කරන්නේ කය නිරුද්ධ කරන්නමයි. වේදනාව පරිහරණය කරන්නේ වේදනාව නිරුද්ධ කරන්නමයි. චිත්තය පරිහරණය කරන්නේ චිත්තය නිරුද්ධ කරන්නමයි. ධර්මයේ පරිහරණය කරන්නේ ධර්මයේ නිරුද්ධ කරන්නමයි. සිත පරිහරණය කළේ සිත නිරුද්ධ කරන්නමයි. ඒක තමයි ප්‍රඥාවෙන් කළ යුත්තේ. දැන් ලෝකය මොකද කරන්නේ? ඕක අනිත් පැත්ත. කය පරිහරණය කරන්නේ මොකටද? නැවත කයක් සකස් කරන්න. වේදනා පරිහරණය කරන්නේ මොකටද? නැවත වේදනා සකස් කරන්න. චිත්තය පරිහරණය කරන්නේ මොකටද? නැවත චිත්ත උපද්දා. ධර්මයේ පරිහරණය කරන්නේ මොකටද? නැවත ධර්ම සමුදය කරගන්න. එහෙනම් ලෝකය කරන්නේ ඕක අනිත් පැත්ත. කරනවා කිව්වට ඒකත් මොනින් දකින්න ඕන මං කියන්නේ සම්මුතියෙන් කියද්දී අපි එහෙම වුණාට පරමාර්ථයෙන් දකින්න ඕන කරන වැඩක් නෙවෙයි සිද්ධ වෙන දෙයක් කියලා. යථාභූතේ නැත්තම් සිද්ධ වෙන්නේ කයින් නැවත කය සකස් කරනවා වේදනාවෙන් නැවත වේදනා සකස් කරනවා චිත්තයෙන් නැවත චිත්ත සකස් කරනවා ධර්මයෙන් නැවත ධර්මතා සමුදය කරනවා අන්න යථාභූතයට ආවට පස්සේ අනිත් පැත්තට එනවා කයින් කය නිරුද්ධ කරනවා වේදනාවෙන් වේදනාව නිරුද්ධ කරනවා චිත්තයෙන් චිත්ත නිරුද්ධ කරනවා ධර්මයෙන් ධර්මයේ නිරුද්ධ කරනවා එහෙනම් එතකොට තමයි අපිට සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම කියලා දෙකක් මුණ ගැහින්නේ එහෙනම් මෙන්න මේ කාරණාව නිසා අර කායේ කායනුපස්සී විහෙරති කිව්වේ කය පරිහරණය කරන්න එපා කියලා නෙවෙයි කිව්වේ. කය පරිහරණය කරන්න කය කයෙන් උපදින සංකාර නිරුද්ධ කර ගැනීම පිණිස. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන කොහොමද? යතා යතාවා පනස්ස කපහිතෝ තිතා තතානම් පජානාති. යතා යතාවා පනස්ස කය පනිහිතෝ හෝති තතා තතානම් පජානාති. සංකාර නිරුද්ධ කරගන්න නම් මොකද කරන්න ඕන? කය පරිහරණය කරන්න නැතු ඉන්නේක නෑ කය පරිහරණය ප්‍රඥාවයි අන්න බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකහසි සබ්බාතේ භාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජක සසර ගමන අවසන් කළේ කොහොමද මේ තෘෂ්ණාව නැමැති වඩුවා
මේ සංකාර නැමැති මන්දිරයේ ඉදිරි ක්‍රියාවලිය අවසන් කළේ විසංකාරගතං චිත්තං සංකාරයෙන් වෙන් කරන ලද ගත එතකොට මොකද වෙන්නේ තෘෂ්ණාව ශේධින් එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ සිතකය පරිහරණය කරන්න එපා කියලාද නැහැ සිතකය පරිහරණය කරන්න සංඛාරයෙන් තුර ඒ කිව්වේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් තොරව නිවන පිණිස මේ සිතකය දෙක පරිහරණය කරන්න මේ සිතකය දෙකම නිරුද්ධ කිරීම පිණිස පරිහරණය කරන්න ඒක සාමාන්‍ය ලෝකයට තේරුම් ගත නොහැකි තත්ත්වයක් සිත විසින්ම සිත නිරුද්ධ කරන එහෙනම් අන්න ඒකයි මේ සතර සතිපට්ඨානයේදී ওই දෙපාරක් යෙදෙන්නේ. එහෙනම් කය පරිහරණය කරන්න කය නිරුද්ධ කිරීම පිණිසම. සිත පරිහරණය කරන්න සිත නිරුද්ධ කිරීම පිණිසම. වේදනාව පරිහරණය කරන්න වේදනාව නිරුද්ධ කිරීම පිණිසම. ධර්ම පරිහරණය කරන්න ධර්ම නිරුද්ධ කිරීම පිණිසම. එතකොට මොකද වෙන්නේ? නිවනටපත් වෙනවා. මොකද අපි අර සිංහලෙන් කියන මොකක් ඌරගේ මාල් ඌරගේ ඇඟේම තියලා කපන්න කියලා. ඔය වගේ කියමන් මේ හිතන්න එපා නිකන් මේ ආවට ගියාට කියව කියවෙච්ච දේවල් කියලා මේවා අපේ රහතන් වහන්සේලා අති උත්තර සුද්ධවන්තයන්ගේ දේශය සුද්ධවන්තයන්ගේ පරම්පරාවෙන් පැවතින මිනිස් කුලය ඉතින් මේ ජනවහරි තියෙන උන්වහන්සේලාගේ අදහස් ලෝකේ නිරුද්ධ කරන්න ලෝකෙමයි උපකාර කරගන්න වෙලා තියෙන්නේ හැබැයි ලෝකය අන්න විසංකාරගතං චිත්තං ලෝකේ ගොඩනගින්න ওই ගතසිත දෙක තුල එමනම් ඒ ගතසිත දෙක සංකාරයෙන් වෙන් කරලා පවත්වාගෙන යන්න සමත් වුණාම මොකද වෙන්නේ අන්න ඒ දෙකේම නිරුද්ධ භාවය ඇති වෙනවා නාම රූප නිරුද්ධ කරන්න වෙන්නේ නාම රූප තුල ඉඳගෙනමයි වෙන ක්‍රමයක් නැහැ ඒකට කරන්න තියෙන එක දෙයයි ලෝකය තුල ඉඳගෙන ලෝකෙ නිරුද්ධ කරන්න වෙනවා ලෝකෙ පිළිබඳ චන්ද්‍රාගේ අත්හැරීමෙන් නුවණි අවබෝධ ප්‍රඥා ඒ නිසා සතර සතිපට්ඨානෙ දෙය දෙපාරක් යෙදින්නේ ඒකයි. දැන් ඔය කායන් කියන්නේ මොනවද? කාය කියනක ඕක තව උද්දේශ නිද්දේශ පටි නිද්දේශ දක්වා විග්‍රහ කරගන්න ඕන. කායන් කිව්වේ මේවා මොනවද? කායන් තියෙනවා ආකාර කීයක් තියෙනවද? 12ක් තියෙනවා. සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවහාකාය, කායකාය, මනෝකාය, රූපකාය, සද්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධම්මකාය. යනාදිවසෙන් කායන් 12ක් තියෙනවා කාය කිව්වේ ඇයි මේ වෙනසිල යන නිසා නිකම් වෙනසිල යනවද නෑ වෙනසීමක් අත් කරලා දීලා වෙනසිල යන්නේ බෝම්බ තියෙන්නේ බෝම්බයක් වෙනසිල යනවා කිව්වොත් ඒ බෝම්බේ පිළිබඳ පූර්ණ අර්ථකථනයක් නෙවෙයි ඒක එදාට මිනිස්සුන්ට බෝම්බේ ගැන බයක් ඇති වෙන්නේ නෑ හැබැයි බෝම්බේ විනාශකාරී ද්‍රව්‍යයක් කිව්වොත් දැන් බෝම්බේ විනාශ වන ද්‍රව්‍යයක් කිව්වට මිනිස්සුන්ට බෝම්බේ පිළිබඳ බයක් ඇති වෙන්නේ නෑ ඇයි ඒ බෝම්බේ විනාශ වෙනවා ඉතින් අපිත් විනාශ වෙනවා කියලා අර පොදු නිගමනයකට ඇවිල්ලා බෝම්බෙත් විනාශ වෙනවා ඉතින් අපිත් විනාශ වෙනවා ගෙවල් දොරලුත් විනාශ වෙනවා ඒ නිසා බෝම්බෙ උන්නේ ගෙදර ගෑනලා තියා ගන්නවා කියලා මේසෙකට කුටුවකට ගන්නත් පුළුවන් බෝම්බෙ. ඇයි ඒ? බෝම්බෙ විනාශකාරී ද්‍රව්‍යයක් කියලා දැක්කේ නැහැ බෝම්බෙ විනාශ වෙන ද්‍රව්‍යයක් කියලා දැක්කේ. ඉතින් අනිත් ඒවාත් විනාශ වෙනවානේ අනිත් ඒවාත් නැති වෙන සුළුයිනේ. ඉතින් බෝම්බෙත් නැති වෙන සුළුයිනේ කියලා බෝම්බෙ ගෙදර ගියේ. දැන් ඒක දී කිව්වේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? චක්කුම් බික්කවේ පලෝක ධම්මා යන আদি වශයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද මේ ඇහැ විනාශ වෙනවා කියලා නෙමෙයි පෙන්වන්නේ මේ ඇහැ විනාශකාරී කියලායි පෙන්වන්නේ විනාශකාරී කිව්වහම දැන් බෝම්බේ විනාශකාරී කිව්වහම ආයි කියන්න ඕනේ නැහැ බෝම්බේ විනාශ වෙන එකක් කියලා බෝම්බේ සුන්නත් දෝලි වෙනවා කියලා ආයි කියන්න ඕනේ නැහැ බෝම්බේ අනුන්වත් නසාගෙන තමන්වත් නසලා දානො නැත්තම් මරාගෙන මැරෙන එකක් නේ බෝම්බේ කියන්නේ मरागन मेरे बोमकारी तमुत्सा बोमे विनाशकारी द्रव्य हेबे कौर हर वरदवा देश नाकलो वरदवा नमकलो बोमे अ विनाश वन द्रव्य बोमे भयनतीटल वाला बुधपियान देश नाकल चक्बे पलोक धम आकल महानमी ऐस विनाशकारी वस्तु आकल एक सिंहट पर्वतने कला महानमी ऐस विनाश वन वस्तु मिनसु कल्पना हिनाशन कनाशन नाश अतिनाशन दिवत्काशन महान अनी मेसियाल नैतिवेन टिंग
මේක නැති වෙනකන් ඔන්න ඔහේ නැති වෙනවා කිය බල බලමු කියලා. ඒක දෙකී. ඇහැ නිකම්ම වෙනසිලි යනොත් නම් පින්වතුනි බොහොම සනීපයි. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ හය නිකම්ම හටගෙන තිබිලා වෙනසිලි යනවනම් සංසාරේ දුකක් නැහැ හිනා ප්‍රශ්නයක් නැහැ. උච්චේදයි. ඉවරයි ඔක්කොම. එහෙම වෙනවද? ඇහැ වෙනසිලි යන්නේ නිකන්ද? වනසගෙන වෙනසිලි යන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේනා පච්ච අතන්නාන උපාදාන පච්චෝ අපච්ච ජාති ජාති ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දොමන සෝපායස සම්භවත් දේව මේ තස්ස කියලා දුක්ඛ කන්ද සමුදය හොති දුක්ඛ ස්කන්ධය පහල කරලා දීලයි ඇස වෙනසිල යන්නේ එවන් උපසංහර්ත්‍ය විදියට ඇස කන නාසය දිව ශරීර මනස හයම දකින්න ඕන එහෙනම් මේ හය බෝම්බ හය වනසගෙන වෙනසිල යන විනාශකාරී අන්නේ අර්ථයෙන් දකින්න ඕන. එහෙනම් මේ කාය කියන්නේ මෙන්න විනාශකාරී අර්ථෙ. නිකම්ම වෙනසිලා යනවා නම් සනීපයි කියන විදිහට. ඇති වෙච්ච සියල්ල නිකම්ම නැති වෙලා යනවා නම් මොනතරම් සනීපයක්ද මේ සංසාරේ. උච්චේ දහේන මරණින් පස්සේ ආයි මුකුත් ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. එහෙනම් අන්නර කියන සින්දු නම් අදාළ වෙන දාට නේ ඉන්න ටිකේ ජොලි හිටපල්ලා කියලා. ඇයි මේ ටික ඉතින් හටගත්ත දැන් ඉතින් කොයි වෙලාවක හරි වෙනසිලා යනවා. ඉතින් එතක අපි සතුටින් ඉමු. ඒ නිසා අපට පුළුවන් ලස්සන ලෝකෙක ඉපදිලා නූපන් හෙටගෙන නොතැවිලා අද සැනකෙලිය වල්මත් තීලා රසෝගේ රැඳී ඉන්නට පුළුවන් අපට ප්‍රශ්නයක් නෑ ඔබ කොහොමත් ඇති වෙච්චව නැති වෙලා යනවා ඒ නිසා අපි රසෝගේ රැඳීම රහයි ජීවිතේ පිංගතුල ඔබට රස දැනෙනවද හොඳට ගොඩාක් රස දැනෙනවා ඇති නේද දැන් මේ සින්දු කියපු මිනිස්සු ගැන නෙමෙයි පුදුම අහපු මිනිස්සු ගැන गेदर प्रश्न लोक प्रश्न मिनिया सिंधु සිහිය සම්පූර්ණයෙන්ම විකල් වෙච්ච මිනිහා මොකද කරන්නේ? සින්දු කිය කියන්නේ. එසයි ගැන ඊට වඩා දෙයක් මම කියන්න කැමති නෑ. එතකොට මෙන්න මේ කායයන්, අසකන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ හය සම්පූර්ණයෙන්ම විනාශකාරී ප්‍රපංච වස්තුන්. මේවා නැවත නැවත කර්ම සමුදය කරන්න උපකාර වෙන ප්‍රත්‍ය. එනම් මෙන්න මේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න ඕන. ඇහැ පිළිබඳව, රූපය පිළිබඳව, චක්කු කාය සෝතකාය ගානකාය ජීවකාය කායකාය මනෝකාය කියන අභ්‍යන්තර කාය රූපකාය සද්දකාය රූපකාය සද්දකාය ගන්ධකාය රසකාය පොට්ටබ්බකාය ධම්මකාය කියන බාහිර කාය ගැන සියලු කායන් ගැන අජත්තාව බහිද්ධා වයනාදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර කියන සියලු කායන් පිළිබඳ චන්ද්‍රාගහින් දුර වෙන්න ඕන එනම් මේ සියලු කායන් අනිච්ච වශයෙන් දකින්න ඕන දුක්ඛ වශයෙන් දකින්න ඕන අනත්ත වශයෙන් දකින්න ඕන අවබෝධයෙන් එහෙනම් මේ කායන් පරිහරණය කරමින්මයි මේ කායන්හි අනිත්‍යතාව දුක්ඛතාව අනත්තතාව දකින්න වෙන විසංකාරගතං චිත්තං සංකාරයෙන් වෙන් කරගෙන ඒ නිසා කායේ වාසය කරමින්ම කාය අනුපස්සනා කරව වේදනාවේ වාසය කරමින්ම වේදනා අනුපස්සනා කරව චිත්තේ වසමින්ම චිත්ත අනුපස්සනා කරව ධර්මයේ වසමින්ම ධර්ම අනුපස්සනා කරව මේ විදිහට කාය वेदना चित्त धम्म कियन ए धर्मता ए प्रपंच धर्मता परिशीलने करमिम्म ए केरही तिन चंद्रागे दुरु करमिम्म मेसियाल परिहरणे कराव एदार मोकद वेन्ने मेसियाल केरही तिन चंद्रागे निरुद्ध उनाम नवत मे तुच्च निंदे सितर बेरी वेनवा कर्म भावयक हदागन एनां अन्ने आकारें काय वेदना चित्त धम्म कियन हतर गेनम अनुपस्सना वेडिन्न ओने